එළමෙන මහා මැතිවරණයේ පරිපාලනමය කටයුතු වලට අදාළ ගැසට් නිවේදන හතරක් නිකුත් වී තිබෙනවා. අදාළ ගැසට් නිවේදන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. එසේම මැතිවරණයෙන් තෝරාපත් කරගන්නා මන්ත්‍රී සංඛ්‍යාව ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකින් සංඛ්‍යාව එක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද, ගම්පහ මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 18 දෙනෙකුද, කළුතර මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුද තෝරාපත් කරගත යුතු වෙනවා. එසේම මහනුවර මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුද, නුවරඑළිය හා පුත්තලම යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 8 දෙනෙකුද, ගාල්ල, අනුරාධපුර, කෑගල්ල හා බදුල් යන මැතිවරණ කොට්ටාෂවලින් තෝරාගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9ක්, මාතර, හම්බන්තොට, යාපනේ හා දිගමඩුල් යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු තෝරාපත් කරගත යුතු අතර, වන්නි හා මොනරාගල යන මැතිවරණ කොට්ටාෂවලින් තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6ක්, මේ අතර මඩකලපුව, පොළොන්නරුව හා මාතලේ යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුද, ත්‍රිකුණාමලයේ මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකුද, කුරුණෑගල මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 15 දෙනෙකුද, රත්නපුර මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකුද තෝරාපත් කරගත යුතු වනවා. එසේම චන්දපොල පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතු කොටගෙන වෙනත් චන්දපොලකදී ඡන්දය භාවිතා කිරීම සඳහා පාසුකම් සැලසීමට අදාළ වන තවත් ගැසට් නිවේදනයක්ද ඊයේ දින නිකුත් කළ ගැසට් නිවේදනයන් අතර වනවා. මේ අතර එළමෙන මහමැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම මාර්තු මාස 6 වනදා සිට මාර්තු මාස 16 වනදා දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති විශේෂ සාකච්ඡාවට එක්වමින් සඳහන් කළේ. එසේම හමුදා හෝ පොලිස් නිල ඇඳුම් සහිතව චන්ද්‍ර ප්‍රචාරක ඡායාරූප සඳහා පෙනී නොසිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර සිටිනවා. මෙවර ජාතික ලැයිස්තුව සඳහාද නාම යෝජනා පත්‍රයක් ලබා ගැනීමට සියලු පක්ෂ වෙතින් කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එසේම නිකුත් කර ඇති මාධ්‍ය උපමාන නිවැරදි ලෙසට භාවිතා කරන ලෙසටත් එසේ නොකරන රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන පිළිබඳව නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව අවශ්‍ය දැඩි පියවර ගන්නා බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර එළමෙන මහමැතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ටාෂයට අදාළව ඉන්දික නමල් ලියනපතිරණ මහතා අද දින ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.